අදහවන්ත පින්වත් ඔබස්සි රූදනාට. පින්වත්න සැමසිත් සූපත් කරන්නට ලෝතුරු ශ්‍රී සද්ධර්මය මුළු ලොබටම බෙදාහරින බෞද්ධයා නාලිකාවේ. මහනුවර මධ්‍යස්ථානය මගින් ඔබ වෙතගෙන එන මෙවතුම් සදහම් දේශනාව, මෙලෙසින් ආරම්භ කිරීමටයිමසූ ධනම් වන්නේ. පින්වත්නී මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා, අප සිදුකළ ගෞරවනී ආරාතනාව පිළිගෙන, මේ උතුම් සදහම් ම්ඩපය වෙත වැඩමකොට වදාල පූජනීය දොරගමුවේ රතන සාර පින්වත්ස්සාමින්න් වොහන්සේව අපසියලු දෙනාම එක්ව සාදුනහඳ පවත්වා වන්දනා කරමෝ. සාධූ සාධූ සාතුකූ. පින්වත්න මෙවතුම් සදහම් දේශනාව මෙලසින් ඔබවිතගෙන එන්නට පින්බර දායකත්තය ලබා දෙන්නට ය දෙන්නේ මෙල්බ නුවරපදිංචි ශිරාණී ප්‍රියදර්ශනී මංජුල මොනසිංහ භවන්තරසංජන නිපුන් මොනසිංහ අමන්දා මොනසිංහ යන පින්වත් පිරිස විසින්. එස නම් ඔබාප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයණන් වහන්සේට නමස්කාරපූරකව ආරාධනා කර සිටිමුෝ. අවසරයි ස්වාමින් වහන්ස සාතූ සාතු වූ සාතුූ සමන්තාචක්. වාලිසු අත්‍රාගච්චං තුදීවෙතා සද්හම්මන් මුනිරාජස්සෙ සුනං තුසග්හමොක්හ දං දම්ම සබනකාලු ayaం බදanta ධම්ම සබනකාලු ayaం බදanta ධම්ම සබනකාලු ayaం බදanta නමුතස්සේ භගවෙතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවෙෙතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ. නමුෝතස්සෙ භගේවෙතු අරහතෝ සම්මාසම්බුද්ධස්සේ අවිජ්්‍යාපච්චයා සංකාරා, සංකාරපච්චයා විඤ්ඥාණන්තීති. ගෞරවනී මහා සංගරත්නින් අවසරයි ධර්මශ්‍රමලාබිලාසි ශ්‍රද්ධහාකාමි කාරුණික පින්නතුනිි. ඒ භාග්්‍යිවත්තුූ අල්හත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සී විසින් ලෝක සත්වයන් වෙත පතල මහකරුණාාවෙන් උත්තුව දීසි තුතුම්ි සද්ධර්මී සූත්‍ර පිටකියෙහි පිණිතුන සංුත්තනිකායේෙහි නිදානවර්ගියෙහි සූත්‍ර කීපයක්ම තිබෙනවා ත්‍රිපිටකයේ පිණතුනි පටිච්ච සවම්පාදය පිළිබඳව දේශනාවෙන සූත්‍ර එකසි එකක් තිබෙනු පටි සම්පාදී විස්තර වෙන සූත්‍ර තිබෙන එකසි එකක් එයින් එක්මාතුෘකාවකින් අද ධර්මානු ශාසනාව සිද්ධ කරනවා. අපට දැනගන්ඩ ලැබුණා අපේ පින්වත් පිරිස සිහිපත් කල තිබුණා. නිවන් මග පිළිබඳව විස්තර කරමින් ධර්ම දේශනාව සිද්ධ කළොත් හොඳ බව. ඒ අපට සිහිපත් කලාා පිනතුනී, අපි සසර ඇවිද්ධමින් වෙහෙසට පත්වන සත්වයන් මේ ධරමය ඇසුරු කරන්නේම ධර්මය ශ්‍රවනය කරන්නේම පිනතුනේ ධරමාවබෝධය සඳහාමයි. ඒසා අපි දැනකයා ගත යුතු මාතෘකාවක් මනාව තේරුම් ගත යුතු මාතෘකාවක් හැටියට අපි සිහිපත් කරනවා පිණිතුු සේම සූත්‍රයකින්ම අප දේශනා කරන්නේ නිවනට අරමුණු වනකාරණ අ කෙටියෙන් සිහිපත් කළුත් පින්වත්න්නේ දානසීල භාවනා සිත තුළ වැඩුම අගනා කුසල සිතම වඩනා නිවන්න මඟ වඩිනු සොඳිනා ධනසීල භාවනා ඔබමී ජීවිතයේ පින්වත්නි දානංච ධම්මචරිා්ච මහමංගලු සූත්‍රී සඳහන් වෙනවා දන්දීමේ කක්මුූ ධර්මය හැසරීම තබයිකක්. දැම් භෝජතාානන් වහන්සේ ධර්මය අවබෝධ කර ගන්ට චතු අසංකී කල්පලක්ෂයක් සංසාරඋන්වහන්සේ සසර ඇවිදිමින් මහා දුක්විදලා අපි වෙනුවෙන් විහෙෂට පත් වෙලා දුක්විඳලා මෙ සියලූම සත්ත්වයන සසරයෙන් එතර කරවන්නට දවබට මතකැති මහා කාරුණුකෝ නාතුෝ මහා කාරුණුක තතාගත ලෝතුරු බුදුිපයණන් වහන්සේ නාත කියන පිහිටවීම සඳහා හිතාය සබ් පානනා සබ කියන සියලු ප්‍රාණීන්ට හිතායි හිත සෝපිණිස. න පළමවා්‍ය මහාකාරණිකුනාාතු හිතායි සබ් පාරන්නා. තතාගත ලෝතුරු බුදුපියාණන් වහන්සේ සියුලූම සත්වයන්ට හිත සෝපිණිස ප්‍රාණීන්ට හිත සෝපිණිස පූරිත්වා පාරමී සබ්හා පූරිත්වා පූර්ණය කළා පාරමී සබ්බ සියලු පාර්මිතාවන්. පත් සම්බෝධිමුතමං බෝධිමූලයට පත්වෝ පැමණුුණා බෝධිමූලයට උත්තමං උතුන් ලෝතුරා බුදු පදවිය ලැබවා ඒ තේන සච්ච වච්චේන හෝතු තේජයමංගල එසේනම් සච්චවජ්්‍ය මේ කියමන ඇත්තක් මේ වදන ඇත්තක් ඉහත සඳහන්කරපු කාරණාව ඇත්තක් හෝතු තේජයමංගලා මේකවවෙත් මට ජයක් පේවා. හෝතුතේ සලු දෙනාටම ජයක් පීවා. තැ කාරණය වැත්තක්නේ උන්වහන්සේ සම්මා සබුද්ධත්වයට පත්වන උන්වහසේ හැබැ උන්හස අරමුණ බෝසත් අවද සියලු සත්වයන්න සසරෙන් ගෙතර කරවන්නට. එනම් උන්වහන්සේ සියලු සත්වය උපම අපි සියලු දෙනාමත් අයිති. එනිසාතම උවහන්සට අපි දැ මේ වෙලාවේදිත් කෘතවේදි වෙනවා. පළමීම මල්වට්ටියයක් උන්වහන්සේට පූජක් කළා. තුරුන්වන් උදෙසා පූජක් කලා උන්වහන්සේ පූජනී යයි උන්වහසේ සංසාර අපි වෙනම කොච්චට දන් දුන්නද කොච්චර දන් දුන්නද ඊළඟට පින්වත්න දැ අපි ඔය පන්සේ සමාදන් වෙලා විශේසීමම ස්වාමීන් වහන්සල ඔබට පන්සේ සමාධන්වම් පසුව තිසරණන සද්ධන් පංචසේලාං සාදුකන් සුරක්කිතං කත්වා අපමාදන සම්පාධත මොකදද මේ කියන්නේ ඔබ මේ සමාධං වුණු තිසරන සහිත පංචසේලය අපමාදයන සම්පාදිහිත අපමාදීව සුරක්කිිතංකත්වා ආරක්ෂා කරන්න සම්පාදීත පන්සිල් රකින්නෙක් බවට පත් වව් කියන අදහස පන්සිල් රකින්නෙක් බවට පත්ව කියන අදහස අද ලෝක පින්වත්න හැමෝම ධරමයට කැමැති ධරමයට කැමති දරමට ඇහු කන් දෙනවා ධරම වෙනුවෙන් කාලේ වැය කරනවා ධනේවැය කරනවා හැබ පුංචි ගැටලුුවක් තියනවා ලෝතුරු බුදුපාණන් වහන්සේ වෙන නාමිස පූජාවන් සිද්ධ කරනවා. ආම ස්තුෘති පූජා උන්වහන්සේ ගුණ ගායනා කරනවා අපි වන්දනා කරන්නේ ගුණගායනා කරනු. ඊළඟට පින්වත්න ප්‍රතිපත්ති පූජා මේ පහසු නෑ මේ පහසු උවහන්ස ප්‍රතිපත්තිෙන් පූජාවන් සිද්ධ කරන්නට පින්වත්න දම දරමය ඇසීම පින්කම. මේකත් පින්කම හැබැම දර්මය ශ්‍රවණය කලා වගේම දරමානු දරුණු ප්‍රතිපත්ති අපි යෙ දෙන්නට ඕන අපති අඩුම්ම තරම පන්සිලු පතපහා රක්ෂා කරන්න ඕන. සමාජිදහා බලන්න හැමෝටම මුව අගට බොහොම ඉක්මනට ගලාගෙනන කාරණාවක් බවට පත්තුල තින මේ බොරු කියන එක බොරු දැ බණ අහන්නේ අපි මාතෘකාව නිවනනි දැනගෙන උගෙන ගෙන මුනදුම් දෙසුව දම මේ ධරමය හොඳයට දැන ගෙන ග්ඩෝන දැනේගෙන ගණඩ ෝන අද සමාජිදිහා බලපපු හාම අපි තාමිනි ලදරු පාසලේ හෝඩිය ඇයි මහෙම සඳහන් කරන්නේ සරණගේ ශාවකයන් හැටියට පන්සි සමාදංුවලන හැබේ ආරක්ෂා කරගන්ට බොහෝ දෙනකුට අපහසු කාරණාවන් පහක් බවට පත්වෙලා තිබේ නෝ අදටත් අහන අපි හු කොහොමද මේක ආරක්ෂා කරන්නේ කියලා කෝම ආරක්ෂා කරන්න ඇත්තරුම් පින්වත්න මේ ශික්ෂාපද එකින් එකට ඇල්ලුවොත් මේක කරන්න බෑ ුදුරාණන් වහන්සේ ජීමාන වැඩයෙන් නවදී පිවති ශාවකයක් හිටියා උන්වහන්සේ මේ පැවදුනට පස සිදදුුණු කාර නවත් ගිහි කල මෙහෙම හිතුවේ. ගහි ජීවිතයේ සමඟ මේ පන්සිල් පතපා ආරක්ෂා කරන්න විදිහක් මට නෑ. එනිසා පැවිදිවෙන් ලෝන කිය පැවිදි වුණා. පැවිදුුණට පස්සේ ශික්ෂාපද කියද සාමනයට දසසිල්. පහක් තිබුණු කෙන දන් දාහයක්ක් වුණ දම් මනුස්‍ය බොහම අමාරුව ආරක්ෂා කරගෙන ඉන්නවා. ටික කාලයක්ක් ගියට පසි දැම තක් වුණන දැන් උපසම්පදදා කාලේ ස්වාමීන් වහසලාගෙන් තොරොතුරු අහපුහමකවා දැ ඔබ වහන්සේ උපසම්පදාවෙන්ටයි යන්නේ. නවද එක්සිය අසෝකෝටි පනටු ලක්ෂ තිස්සද්ධහක් ශික්ෂාපද තියනවා. කෝටි අස්සංවට සීලය. කියද? දැ පහක් බෑැකික්නානේ පැවදිනවා දහයයි දැ උපසම්පදාවෙන් පස්සෙකීඇත්තිනවද නවදස් එක්සිිය අසෝකෝටි පනක් ලක්ෂ ති සද්ධ හක්තිය නො ඉගන ගඩක් පුළහොන් යෙදනේ ද සංවරසීල උන් වහසේ බය වුණ බයවෙලා කල්පනා කලා හෙටම උපවැදි වන්නඩ ඕන සිවුර ඇල්ල න් ෝන ක කල්පනා කලා ෝතුර බුදුපියාණන් වහන්ස කුණ සමාපත්තයට සමවිදෙන ලෝක දිහා බලද්ධ උන්වහන්සේට හුණගේ නෙත්තට ගැටුුණනාා මහා කරුණා නැත්තට ගැටුණා මුුණ වහන්ස ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක්. උදීමුන් වහන්සේ ලෝතුරු බුදුපියාණන් වහන්සේ මේ භික්‍ෂූ ළඟටාව බුදුපාණන් වහන්සේ වැඩමෝනෝකට විහාරින් වඩින්ටයිල හැත්ති අර ස්වාමෙන්න් වහස කොහිද මේ යන්නේ හගුතුන් වහස සිුරු අරින්ට යන්නේ උපවැදිවෙන්ට යන්නේ ඇයි අ භාකුතුන් වහන්ස ගිහි ජීවිත ශික්ෂාපද ප ආරක්ෂා කර නොයෙක් ආකාරම උත්සහ කළ නමුත් නොහැක වුණා පැවිදි වුණා දහයයි බොහොම අමාරු ආරක්ෂා කරගත්තේ දැන් උපසම්පදායන් පස්සේ කෝඩිිය අස්සං වරසීල භාගුතුන් වහසං කොහොමඳ මේ සිද්ධ කර ං නි සිවරල්ල න කවුද කිව මේ එකින් එකට ශික්ෂාපද දැන් මං ඔබට අඩු කරල දෙන්න දබ පහහොදයකි ලාපොහොයෙන මන මං ඕකමුත් අඩු කරල දෙන්න අනේ කොච්චර කද්ද භාගුතුන් වහන්ස පින්වත් භික්ෂුව එකින් එක ශික්ෂාපදල්ලන්ට එපා ඔබේ සිත කය වචනය ආරක්ෂා කරගන්න මනාව සිත ආරක්ෂා කරගන්න වචනයේ ආරක්ෂා කරගන්න කය ආරක්ෂා කරගන්න සිත කය වචනය මනාව හැසිරවීම කුසල් දැන් දස කුසල කියන්නෙත් සිත කය වචන ආරක්ෂාකිරීම කයින් සිද්ධ වෙනවා අකුසල තුනක් වචනයෙන් සිද්ධ වෙනවා හතරක් කෙතින් සිද වෙනවා තුනක් කෙටියන් සහිපත් කරනවා නං ප්‍රාණගාතයස්ොරකම කාමිච්චාචාර කයින් සිද්ධ වෙනවා. වචනයෙන් බොරුකීම කේලංකීම පරුස වචන හිස්වචන වචනයෙන් සිද්ධ කරනවනං අකුසල්. අබිද්ධහාව ව්‍යාපාදය මිතියා දෂ්තිිය සිතින් සිද්ධ වේෙනවා. සිතකාය වච්චනය මනාව මේ අකුසල්ලොලින් වලක්වාගත්තොත් අනුක්කුසල් පින්වත්න ශික්ෂාපද ප්‍රමාණය මෙතකේ කියල කියන්න පුළුවන්ක මක් . ඔබත් කාවදාකොත් එකින් එක ශික්ෂාපදල්ලන්නට එපා. ප්‍රාණගාතයක් වෙන්න යනකොට තමන්ගේ සිත රැක ගන්න. එ චේතනාවෙන් මනසර රැක ගන්න. ක්‍රියාවෙන් මනසර රැක ගන්න. සිද්දරන්න නැගන්නය හැයි අුබලදෙන්ටත් බෑ. මේ විදිහට තමන්ගේ ජීවිතය පින්වත් ධරමයට යොම විය යුතුමයි ධර්මාණු දරු ප්‍රතිපත්තියට යොමු විය යුතුමයි. ඇතන පින මේ ශාසනය ශක්තිය අපි මේ ශික්ෂාපත සමාධන්වීමවත් මේ බණ කතා කිරීමවත් නෙවෙයි. බුදුසසුනේ රැකුමට හැකිකම ලැබුණ විනයට. සිතා මේ සැමවිට අපිත් කැපවෙමු විනේ රැකුමට. ධර්ම විනේ දෙක තියෙන්න්නට ඕන. සමාජ විමතියක් තීරණ කරදර විපත් සහ නරකදේවල සමාජ ගත වෙලා සිද්ධ වෙන කොට මෙච්චට බණ කියන මෙච්චට බනාහන රටේ මෙච්චර පරිහන් අපරාධ කියල කියනු. ඇත්තට මැයි. ම බණ අහන අය බණ මතකතියාගෙන ඒ ධර්මට සුනාත ශ්‍රභණය කරන්න. සුනාත් ශ්‍රවණය කරව වූකෙන අදහස. ධාරයත් මතකතියාගන්න වූ. චරාත චරාත ධර්මයට අනුවම හැසරේ උකෙන අදහස. අපි නිකන් කතා කනුදකුව ධර්මයහන් මතක තියාගන්න දධරමට නු හෙසිේෙන්. එම සඳහන කරන දම්මන් විනා නත්‍ය පිතා්චු මතා. ධර්මයට සමාන කරන්න පුළුවන් අමක් කෙනෙක් තාත් කරෙක් නෑ. තමේම තානම් සරනම් පතිට්ට අහිත හදාගෙන සරණයන්ට තින පිහිට කරගන්න තිනි ධර්මයයි. දැ මේ වේලාවෙත් ලෝක කොච්චර විපත් කරදර එනකොටත් පින්වද යම් තරමක හරි සැනසී මක් තිබෙන්නේ ධරමය නිසා. යම් ය විපත් කරදර ආපුහම ඒවා අපේ හිත. සෝක බරවෙන කොට පෙන්වාත්න සංවේගයට පත් කරගන්න ධරමය හිතලා කොච්චර වියසන සිද්ධ වෙනවද. දරමයෙන් ගලපාගෙන තමයි සංවේගේ උපද වාගන්නේ මෙවලෝක සිද්ධ වෙන දේවල්. කරදරවිපත් කොච්චර දැම්ම ජීවිතය දැන් එක ජීවිතක අපි කොච්චර උරුමකම් ලබනවාද ප්‍රමාණය කියන්න බෑ ඔබ වටහගණ්ඩ ඕන. එනිසා පින්වත්න මේ ජීවිතයේ විතරක් නෙවී අපි පෙරත් පින් කරල තිබෙනවා මනුසාද්භාවය ලැබිවේ නිසයි එකනනි සසරෝ හොඳට පින් කරලා තියනවා එකනි සම්යත් දෘෂ්ටික මනු ෂාද්භව ලබාගන්ට පෙරපින් ඇත්තු. කොමත් මේ වාසනයමුණ ගැසීම තැමි ලෝකයේ කලින් කලට මේ විපස් සිද්ධවෙෙනකොට ධර්මය තමයි මුල් තැට එන්නේ. ෝතුු බුදුපියන් වහන්සේ ධර්මය මිෙක් ක ල බැලුත් මේ සියලු කාරණාව විස්තර වෙනවා. මේ සියලු විපත් විස්තර වෙනු. කායකව යම් කෙනෙක් දුකක් ලබනවද මානුෂක යම් දුකක් ලබනවද මේ කාරණාවන් ගුදුපයණන් වහස දේශනා කළ තිබෙනවා. ඒ කාරණාවන් වෙලදී ධර්මය නැවත නැවත සනාථ වෙනවා සත්‍යයක් බවට පත්වෙනවා ඇයි ලෝකය ඇත්තනේ මේ ලෝකයේ සිද්ධ වෙන දේපල් යතාාස්වභාවය කියල කියන්න පින්වත්න දැ ඇත්තරම් පින්වත්න අපි මේ ගමන් කරන්නේ සසර ඇවිදින සත්වයෙක් හැටියට එක රාගෝ ද්වේශ මෝහය ඇතිව උන්වහන්සිත් පින්වාද සසර ඇවිද ලැවිද ලැවිද ැවේසට පත්තුර දුක් විඳල විඳල පින්වත්න්නේ උන්වහන්සත් අවසාන ආත්භාවේ සිද්ධාර්ථ අවදිය අබිනික්මන් කරන තැනට පත්වෙන කොට කොච්චර බාධකාවද සුද්හෝදන මහා රජතුමා පිය මහ රජතුමා උදව් කළාද නෑ. මොකද කළේ? උළුවන්තරන සක්කවිති රජක මල බාදෙන්ට අවශ්‍යකන පරිසරය සකස් කළා. ගිහි ජීවිතයේ අත්හරින තැනට වැඩ කළේ නෑ. ගිහිජීවිතයට නැවත නැත එකන ගිහිජීවිතට තුස්නාව ඇතිවෙන විදිහයට රූප තුෂනාව ඇතිවෙන විදිහටය වැද කළේ. ගිහි ජීවිතට ඇලුම් කරන කෙනෙක් බවටත්වන්ට කටයුතු සිද දෙක් කළ හල ම්මේ සුරම සුබකින මාලි හදලන්නේ ඒ අවශ්චි කරන හැමදීම ලඟට දුන්නා. මාල්ලෙක් දකිඩ දුන්නේ ලෙඩෙක් මළමිනියක් පැවිදුර මෙම දකින්න දුන්න සතර පිරි නිමිති නොදකින විදිහට තමයි පින්වාති පරිසිරය සකස් කරලා තිබුුණේ. පලාන කොච්චර බාඩකද කියලා මහාබිනික්ම සිද්ධ කරලා උන්වහන්සේ දෘෂ්ක්‍රයක්්‍රයා කරන සමේදී ප පස්සවකව තවසන් උපස්ථාන කරන වසරහයත් දුෂ්තරක්ක්‍රිය සිද්ධ කරන සමය පිණිවද යැන මුම්පියලක පමණට ආහාර වලදනෝ ඇද වැටෙන්නවා මහා දුකක් විඳනවා. බලන්න මෙහෙම දුක් විඳලා උනුහසේට කාමුස කල්ලි කානයෝගයේ සිහි වුණා. අත් කර මතතානක නවත නැවතත් දැම්ම ෙහ වේෙන කල්පනාක්ල මේ නොමග කාරණ දෙකම මඟ නෙවේ නොමග. මේ යන්නේ අනු සෝතගා මේ සසර යන්න විද්ධහ. ගංගාවක් ගලාගෙන බසින පැත්තට අපි වැටුුණොත් මොදරෙන්නේ. ඒ පැත්තට පිණට ලේසිද ඔවු ගලාගෙන එන පැත්තට අනුස්ෝතගාම යන්න පැත්තටම යන්න. ඕන කෙනකොට පහසුයි. අපට තරි පහසුයි සසරට වැටෙන්ට ලේසි. පදදින උපදන තනක් ඇත්තම් දුග්ගෙ හැටවලෙන් ග්‍රහණව සසර ඇවිදිනෝ එනම් පටිසෝතගාමේ කියන්නේ විරුද්ධ පැත්තට උඩුගම්බලා පිහිනන්න ඕන දබි පුරුද්ධ තියන්නේ මේ රාගදේශ මුොහෝ සමග ඇසකනනාසිදිව ශරීරයේ පින්වත්නීම ඉන්ද්‍රියන්ටික පිනෙවමින් සසර ඇවිදිෙන සත්වය බවට පත්වෙලාතතිබෙනවා. ඇවිදි සත්වයෙක් වසියෙන් අප මේ ධරමේ ආදේශ කරගන්න ධර්ම ශ්‍රවනය කරමින් පින්වත් අපි මේ පුංචිපුංචි සත්කාර කරගන්න දෙයක් බෞද් පත් කරගෙන තිබෙනවා ධර්මය සමාජතිිකක් විහුත්ව හිතල බලන් විවෘත්්ප හිතල බලන් අපි ඩියම්යම් කරදර වපත් වනකොට ලෙඩක් හැදරගුණු පරිත් නූලටික් පිරිතක්. නේද කරද විපත් බාධගෙනනකොට බෝධ පූජාවක් ු බන ධර්ම දේශනාවක් පවත්ව වනවා දන්ටිකක් දෙනවා.මකෝම තාව කාලිකෝ පින්වාට සිත සනසගන්න වැඩ පිළිවෙළවල් නැද්ද අරමන යම් ජාතිවරයෙක් මේ පරලබගේපුහ කරන ධානන්තාාන මනුස්සාාන දන්ටිකක් දිබ හිත සකස්වුන එක හොඳඒ ත් මේ ධර්මීම සිදකල ට කාරණනාටි. ද බෝෂතණන් වහස පරමිතාවන් ටික සම්පූර් කරගත්තය ඇයි ධර්මය අවබෝධ කරගැනීම සඳහා. ධර්මය අවබෝධ කර ගැනීම සඳහා. දැන් ඔබ පිවිසන්නේ මගේ දරම මාතෘකාව. පටිච්ච සෞම්පාදී ඔබ සියලු දෙනා දැනට දන්නව පිවති බනාහල තිබෙනවා හේතුවක් අනුව තමයි සිලුදේවල් සිද්ධ වෙන්නේ කියලා.තලමු කාරණ අවිද්‍යාපච්චා සංකාර. පළලමුම දැන ගන්නට නොහෙන මොකක්ද අවිද්දිාව. ඇත්‍ර මේ නොදැනීම දැනීමකි පුහාම මොක අපට මේ නොදැනීම කියල කියන්නේ කුමක්ද. අපි ඉදිනි දා ජීවිතය යමක් ක් දැනන එකවත් නොදන එකවත් නොවෙ මේ කතා කරන්නේ. මේ අපි කතා කර නැබැයි ගැමරු විසය. මේකද අවසිං ශ්‍රබණය කරලා මමේ කියන විදිහට ඔබ අහන්න කාලවෙලා වනුවයි අපි කාරර්ණ දේශනා කරන්නේ. දශවල බ මේ මතෘු කවදේශ කරනන්ින් එකට ගැලපෙන විදිහයට පිනතුන ඔබට රේනණුකානේ චන්දවිල මහානයක හාන්දුරු ලීලති පොතක් පටිච්චු සම්පාදය මොකක්ද පටිච ශම්පාදය. එවගේ මේ දරම මේ පැහැදිලිරගන්න නිවන්න පැහැදිලි කරගන්නට ඒ ආශිත සූත්‍ර ගණනාවකුත් ඒ අවසානයේඒ නැතගේ ගහන්තරයේ අවසානයේ ඒ පොතේ අවසානයේ සඳහන් කරලා තිබෙනවා. ඒතු අද වර්තමානය ස්වාමීින් වහන්සේලා අපේ දායක පින්වත් පිරිස වැඩියෙන්ම දහම් දැනුමක් ලබාගන්නේ උන්වහන්සේගේ පොත්වලින්. අපිත් නොදන්නා කාරණාවක් මනසට එකතු කරගන්න නිවරදිව උන්වහන්සේකි පොත්පත් කියවලශපාද මර මුලින් කවියක්ම තක් කලා අවසංකරන නැවත්ත දැනගෙන ඕගෙන ගෙන මුුණු දුන් දෙසුව දම පවතිෙන කෙනෙක් වෙද පිල්ලි වෙත අනුව එම. ඔහු පීනා සසර සයුරයි දරුණු තම මරුවා පරදවයි ලැබගෙන නිවනම මේ දර්මය හොඳට දැනේගෙන ගන්න ඕන. ඊට පස්සේ ධර්මට අනුව පිළිවෙත් පුරන්ඩ ඕන. ධර්මයට අනුව පිළිවෙත් පුර්ඩ ඕන. ඉනට ධර්මය සඳහන් වෙනවා. කෙනෙක් වෙද පිළිවෙත අනුව එම ඔහු පීන සසර සයුරයේ දරුණුත්තම අපි සසර ආපු ආතු ප්‍රමාණය මෙතක කියල කියන්න පුලුවන්කමක් නෑ. මේ ධරමය පුහුණු කරගන්නට ධර්මය අවබෝධ කරගන්න කොච්චර උත්සහ කරන්න ඇත කොච්චර බුදු සසුන මුණ ගැහැට ඇත්්ද. බුදු සසුන් මුණ ගැහෙන්ට ඇත්ද. ඇැබ නැවත නැවත සසරටම වැටල තිබෙනවා. ඒද නිතාම අපි මේ වසන්නේ? නේද කෙලෙස් ප්‍රහානය කරගන්නට නොහැකි ශාවකයම් බවට පත්වෙලාත් එබේට. දැ මී බුදු සසුනත් අපට පිහිත කරගන්න පුළුවන් වෙයිද බැහිද කියන කාරණාවත් තිබේෙනු. අකාලෙක ධර්මයක්ක් නමුත් අපි ගොඩක්දින කල්පනා කරන්න දැ මිකාලාල ක්මිලාගේ හිල්ලා. දැංලෝකය කවුරුත් ධර්මවා බුද කරගන්නේ නෑ කියන මතට වැටල් ඉදී. හැබැයි පින්න්නේ අකාලිකූ ධර්මය ඔබ හොදට මතකතතිය කාලෙ පහරකෑ මට ලක්කෙ නෑ මේ ධර්මය ෝක ඇත්තන මේ දේශනා කරන ලෝකයේ ඇත්ත. දුකේ අඥ්ඥාන අපට ඇත්තරම වැටහෙෙන් ඇති මොකක්ද දුක දුකේ අඥාන. සමුදයේ අ්ඥාන දුක සමුදය අන්ඥාන? දුට හේතුව අන්ඥානන් නොතේරෙනක නොදැනීම මම එකන අභද්‍යාව ගැන දුක නිරෝතිී අ්ඥානං අපට වැටහෙන් නැත්ත කුමක්ද දුක්ක නැති කිරීම දුකයි කියල දන්නේ දුක්කයන්න කුමක්ද එකැකිවේ දුක්කේ අඥානං දුක කියනක වැටහෙන ඔය කර නොදැනීම කියලා අවිද්‍යාව දුක සමෝදය අඥාන දුක සමෝධයා අපට වැටහෙන්නේ නොදනීම දැමිය දැන්නේ මේ කතාර ලෝතුරු බුදුපියාණන් වහන්සේ නමක් ලෝක පාලවෙච්ච නිසා අනිත්‍යයි දුකයි අනාත්මයි කනෙකට ඔෝගෝ කල ඔලු හොල්ලනො බනපොත්තේ මේ දේශනාවෙෙන නිසා ඇතම නි්‍යය කියන කරණාව මනාව වටහා ගත්තද ඔවු අනිත්‍යයේ තමයි නමුත් අපි අවිද්‍ය සහගතෝම තමයි නොදැන තමයි ඔවු කියන්නේ. දැ තේන වර් කියනක එක අනිච්චන් දුකං අනත්ආති යදා පඥ්ඥාය පස් ඇති අතහ නිබ්බිහින්දති දුක්කේ සමක්ගෝවි සුද්දියයා මිත්‍රති අවිද්‍යාව විශුද්ධිය ලබන්නේ ද්‍යාව පහල කර ගැනීමෙන්. අනිත්‍යයි කියන මනවබෝධ කරගන්නටන් මුහුරාගේ ඥාන අපට අවශ්‍ය මයි පින්වත් නිපක කියල කියන්නේ මුොහුකුරාගගේ ඥාන අනිත්‍යයි කියන්න කිය සියලු දේවල් පින්වද විමසා දක ගන්නට ඕන දැන ගන්නට ඕන. ඒගරිතින් ප්‍රඥාව අවශ්‍ය කරනු. අවිද්‍යාව ඉතින් දුක්ක නිරෝධ ගාමිනයා පින්වත්නි අි පදාය අන්ඥාන ඒඇන්නේ දුක නිරෝධ ගාමනය ප්‍රතිපදාවත් අපිට දන්නේ නොවච නිසා දැංගතින් අපි සම්මාධිට්ටි සම්මා සංකපකඉතින් ය කියාගෙන යනවා. ඒ බණපොතේ සඳහන් වෙන කාරර්ණටිකම කියවල තියන මේක මේ ආර්යස්්‍රාංග මාරගක කියලලා මධින් ප්‍රතිපදාව කියලා දන්නවා ඒකන අධ්‍යහාපනය ලබල අපි දන්නවා ඒ ඒ ලබල තින්න අධ්‍යාපනය දැනගෙන ගත්තා එමන තුම අවබෝධ කරගෙන එහෙම ඇවුත් කිය අප ආර්්‍යෂ්්‍රාග මාරග ලකු එකත් බලවොත් එහෙම මේ ලෞකිකව පින්වත් ආර්යස්ටාග මාර්ග ගලපගනතියන්නේ මේ ගිහි ජීවිතය මනාව පාත්වාගනයාම පින්වත්න ආර්ෂ්්‍රාංග මාරගේ නවී. පි කතා කැන හොඳ දේවල් කතා කළ හොඳ ජීවිකාවක් ගත කරම යන්න ජීවික්තය පින්වාත්න්නේ හැබයි අකුසල යන්ගේ මුදවාගෙන. දැකහි සඳහන් වෙන්නේ සීල සමාධි ප්ඥා අර්්‍යෂ්ටං මාරගයේ සම්මාධිට්ටි සම්මා සංකප්ප ප්ඥා සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාජීව සීල සම්මාවායාම සති සමාධී යහපත් සමාධය සීල සමාධි ප්ඥ. මේ නිවන්මගේ පින්වතුනේ අපි තේරුම් ගතුයුතු එක තැනක් තමයි. එක දුක නිරෝධ ගාමිණී පටිපදා අඥ්ඥාන. මහන්නේ මේ අවිද්‍යාව කළ කියන්නේ දුකට හේතුව දුක නිරුද්ධ කිරීම, දිනුද්ධ කිරීම මාර්ගි කියන මේවා නොදැනීමයි. දුකයි කියල දන්නවා ඒ දුක ප්‍රහාණය සඳප උත්සාහ කරන කුමක් ලබාගන්නද අනේ මේ හැම දාම දුක් පවිනින්න බෑපා අප රත්තින් කළ දසාවත් ඉඩිපේ මොකක් දෙේන්නේ. අපි ලැහත් මොකදකට ඒ දුක් නිමන්ට අපි ලහැත් වෙලා තින කුමකද සැප සම්පට ලඟා කරගන්න දැමි දවසලත් කෙනිහාදුන අරි හරි යමාරුවින් ජීවත්වෙෙන්නේ කොරෝනාවක් නිසා පුදුමු දුකක් අපි විඳෙන්නේ කොච්චර දිනෙක් කියනෝ මොකක් නිසාද මේ කොරෝනාවක් නිසා පුදුමු දුකක් අපි වි නමුත් ඔතන නෙවෙේ අපි ඉන්න ඕනේ සංසාර චක්‍රයම ඉන්නේ අපි අපි ඇවිදින්න කොහෙද සංසාරී ඒ සසර ඇවිදින සත්වයකුට ලැබෙන එක් දුක් කොටසක් වඔය බුදු පියාණන් වහන්ස වැරන්න කලා අීති දිහැබලපුවාම ඒ ද වනාව වූ අපි ලංකාවවෙත්ව වසර දොලහක් වහින් නැති කාලය. විසාලාමහනුරුටත් එහෙමයි. එහෙම කාල ඇත්තාම අපිටද ඔය හි මෙකනේ කණ්ඩත් නැතුව නාටත් නැතුව පිපාසිර වතුර බිඳක් නැතුව බලන්න එහෙම කරදර කාලයක් වත් මේ දුක කොච්චරද කියලා. මේ කාරණාව වටහගන්න පෙන්වා ති දුක දුකට හේතුව දුක නිරුද්ධ කිරීම නිරුද්ධ කිරීම මාර්ග කෙන මේ මේ චතුරාර්ශත්තිය නොදැනීමයි අඥ්ඥානං නොදැනීමයි අවිද්‍යාව කළ කියන්න. එනිසා අපි සසරට බට සත්යෙක් බවට පත්ව නැ ඒහෙම පත්වෙෙන්නේ අවිද්‍යා පච්චා සංකාරා. මොද ළඟක අවිද්‍යාව තමයි මෙටට පතිස සංපාදී වනේ මොකක් කරගණඩද සංස්කාර හටගන්න මොනොද සංකාර කියල කියන්නේ පුං්ඥාබි සංකාර අපි සිද්ධ කරන අමනුවද මේ කාමට ලෝක අමනුවද සිද්ධ කරන්නේ යහ පද්දේවල් ටිං ඉට අපුං්ඥාබි සංකාර අයමනුවද සිද්ධ කරන්නේ පාපකරම අකුෂල කරම පින් පවු් දෙක අනේජාාව සංකාර අප අරෝපාජ ලෝකට භාවනා වසින් දිහාන වසින් වඩන අපි කුසල් තියනු ඇති මේ කාරණත්තුනු තමයිව සංස්කාර කලකයන් මේවා හටගන්න කුමක් නිසා ද අවිද්‍යාව නිසා එන අවිද්‍යාව හේතුවක් වනා මොකක් කටගන්නද සංස්කාර හටගන්න අන පටි සවපාදය සංකාරපච්චා විඤ්ඥාන. ඔන්න සංස්කාරහට ගත්ත හාම පහලබෙනවා සිතක්. විඤ්ඥානය නිකන්නෙ වෙයි. ධර්මි කතන පින්වත්නේ මේ තත්ව කතමං බුදුපාණන් වහන්සේ වීමස ොකක්ද මොනවද මේ විඤ්ඥානය කල කියන්නේ. චක්කු විஞ්ඥාන. සෝත විඤ්ඥාන, ගාන විஞ්ඥාන, ජියව්හා විඤ්ඥාන. ය වි්ානන් මනුව වි්ඥාන කියක් තිනවද හයක් තියනු චක්කු විඤ්ඥානය දෑපට ඇස් දෙකක් පහර වෙලා තියෙනව නේද චක්කු කෙල්ල කියනවා තව ඉගෙන ගන්නට තේරෙනවා ඔන වි්ඥාන විඤ්ඥාන පච්චයා නාම රූප ඉවද නාම කියල කියන්නේ මේ සිතිවිලි සිති හතගන්න සිතිවිලි රූප කියන්නේ මේ සතරමහා බොහෝතයන්ගෙන් සකස්වුනු මේ රූපදහතු රූප කොටස් දපි වසකස්වෙලා තිබෙන්නේ පටවි ආපතේජ වායෝ. දැම් පැහැදිලල්ලි තව ටිකක් හැබැයි දරම්පොස්තක හැසුරු කරන්න බණහන්න මේ ලාවා පිතරි කරගණ්ඩෝන පින්වත්න එන විඤ්ඥාන ඇතන විඤ්ඥානය කියල කියන්න පින්වත්න්නේ සිත එනම් සංස්කාරණය සා තමයි සිත සකස් වෙන්නේ ඉ නාමුරූ පච්චයා සලා එත්තනම් සිතයි මේ ඉන්ද්‍රීටික පහළවීම ඒකට කියනවා කොමති කියන්නේ චක්කායතනේ සෝතායතනය ගානායතනේ ජව්හායතනය ඉළඟට කා අයතනය මනුවායතනේ හයක්තියනො සලායතනය කියන්නේ එකයි ඇස කණ නාසය දිවසරීරී මනසයි. සලායතන පච්චයා පින්වත්න වේදනා පස්සෝ සමන්න පස්ස කියල කිය මනවද දැ පස්ස කියල කියනන සිතයි දැන් බාහිර අයතන ද මිතන ති සහන් වන්න පින්වවා ආතන. ලා හයයි කියනන්නේ හැබේ බාහිරායතන හයකුත් දීන් තියනවා. මනුවවද රූපායතන ඉළඟට සද්ධායතනය ගන්දායතනය ඉළඟට රසායතනය ඉළඟට පොට්හ්භායතනය ඉළඟට මනායතනය ඇතිකන මනවා ඇතන කියල කියනවා. ඇති කැනේ රූප සබ්ධ ගම්ද රශ ඉෂ්පර්ෂ ඉළඟට මනස්සට දම්ම ක කිය දම්මා ඇතනේ. එක මේ ඉන්ද්‍රියම් පාටම ගෝචර වෙනද ශෛතිෂික ධරම ඇසින් රූ ප්‍රධාවිිතර මෙතන පොට්ටප්ප කියල කියන්න අපි තිකත් තීරුම් ගඩුවන. එතනතිත් පින්වත්නී අපිතු චක්කු සම්පස්සජා මකති න චක්කු සම්පස්සජා වේ දැන හම ඇතිවෙන්නේ දැ මේ කියන දැනීමක් ඇතිවෙන්න්න පින්වාත්නී තුන් දෙනෙක් එකතු වෙනවා. ඇස රප ඉළඟට විඤ්ඥාණය. එදක පස්සය කියලා කියන්නේ. ඒ ඇන්නේ ඇහැක්තිෙන් ෝන බාහිර රූපයක්තියෙන් ෝන ඉළඟට ඉස්්පර්ෂ කරන කෙනෙක් ින් ඕන කවදිස්පර්ෂ කරන්න. එනිස අතමයි කියන්නේ චක්කු සම්පස්සජා වේදනා ඉ සටගන්නමකක්ද වේදන දැනීමක් කර දැන් සුකවේදන දුක්කවේදනා අදුක්ම වේදනා ඉලන සෝත සම්පස්සජා වේදනාඒ අරහය යහයට වේදනා එකතුව වු. නැවත සකස්සවේතු තනක්ති න දැනගත යුතු කාරණාවත් තිබෙන මනාව ශ්‍රවණය කරන්න පින්වත්න දැන් සලා ආයතරන කැන ආයත්තන හය ඇස කන නාසිය දීව සරීරය මනස. පින්වත්න මේකට එකතු වෙනවා කුමක් දෙකතු වෙන්නේ මොකත් දෙකතු වෙන්නේ. විඤ්ායේ යෙනවා න ඇසකුත් තියෙනවා නං බාහිර රූපත්ති බෙනවා නං මකද එකතු වෙන්න්නේ. ඉෂ්පාර්ෂයක්. ය සම්පස්ස කල කිවී. එකතු වෙනවා. එ අවිද්‍යාපච්චා සංකාර, සංකාර පච්චා විඥ්‍යානං විඥානපච්චා නනාමරූපන් නාම් රූප හටගත් හම සලාහිතනනා එඳ නාමරූප ැම මේ එක පැත්තක හැම හැම රනාවක් මතකතියාගන්න හේතුවක්කෙනවා මේේදී හටගන්න මොකක්දදිනං අවිද්‍යාව නිසයි සංස්කර හට ගන්න. සංස්කාර නිසයි පින්නත්න විඤ්ඥානය හට ගන්න. විඤ්ඥානය නිසයි නාම්රප හට ගන්නේ පච්චා කලෙ සඳහන කරනන්නේ කාරණාව. ඒ නාමුරූප්‍රපත්තිවීමෙන් නාමුරූපච්චා සලාතන සලායතන පච්චා පින්වත්න සලායතන පච්චා පස්සු පස්සේ ඉස්පර්ශෂයණ සිද්ධිවි නිල්ලඟට පස්ස පච්චා වේදනා. එතු මේ මේත්‍ර පශ්ව කියල කියන්නේ මෙතන දී පටි වම්පාතියක් ුමක් සඳහාද වේදනාව හටගන්න. ඒ ඇන ඇසයි බයිර රූපයි සිතයි තුනම එකතුවීම තමයි පස්සේ හටගන්න. මේ තුන එකතු වීමින් තමයි යමත් දැනගන්නේ. රූප දැනගන්න පෙද අපිට මස්ටී උසත් නැති කොටත් නැති මිටිත් නැති යම් උසට ගැලපෙන විදිහට රූපයකින් යුත්තව කාන්තාවක් පුරුෂයෙක් දැක්කොත්. මෙහිතම කොති වෙන්නේ. පිවත්න්නේ. ඔබ මුලාවන ඔබ හාාවන ඔබ ලවන කුමක් නිසාද රූප දැකල දකල දකළ දකලා එකක් වෙන් කර ගත්තනේ යම් තැනක හිත මොකද වනේ ඔබට සුකයිට දුක වේදනාවයි වේදනාවක් කියනක ඩීටී හටත් තදැයි යනවා යන්නති යන්න තනක්ත්තිේ නොපිෙන ඔබ යන තැනක්තිේනවා? සිලුදනාම සසර තාම පින්වත්න රූප දැක්කට රූපය ස්වභාව අසුබයි කියල මෙනහහි කරන්න අපි මෙනහ කරන්නේ සුබයි කියලා. ඒ අරමුණත් එක තමයි මේ ඉෂ්පර්ෂ කරන්නේ. මෙ සෑම දර්මයක පින්වවාද යමක් හට ගන්න අපිිය ඇහිතම ගහක ගෙඩියක් හටගන්න. ගහක් තීන්ඩුනු එනම් ගෙඩියක් හටගන්න. ගහක් තන්ඩුනු ගෙඩියක් හටගන්න. පවත්න්නේ එහනම් දැන් ධර්මය සඳහන් වන මෙහෙම කත කතමා ම ඇතන මේ මොකක්ද මේ වේදනාව කළ කියන්නේ. චක්කු සම්පස්ස ජාවේදනා. ඇහෙන් රූපයක් දැකල පින්වත්න්නේ ඉෂ්පර්ෂ කිරීම තමයි පොට්ටපග නිෂ්පර්ෂ කිරීම ඇහැන් ඉෂ්පර්ෂ කරනු දමාව දැක්කද ම දැ නමුත් රාජ චේතනා පහල වෙනවද පහල වෙනවා නමුත් මේ උනාාසේ භික්ෂන් වහන්ස නමක්කෙන චේතනාවෙන් අප කරන්නේ ස්වාමන් වහදල දකමම ස්තීන්් කාම චේතනා පහළ වෙන්න මංහන්න පහල වෙන්න මගගේෙ ම සාාජ කත්තු නොත්ි හරි නිවරතිම හිතුවත් බාර රූපවලින් ඕන රූපය ඕ බුදු හාදුරුව ගැත් හිතිතුබ හිියද නැත්් ඉල්ලඟ නාවනේ ද මාගන්දීහෙම ආනන්ද හාමුදුරුව වන ප්‍රකෘතියාවේ සැරුත් හු ලඟටත්තාව නේද මුොද හොට හෙල බලන් පද්‍යවෙලම කිවල බලන්නකු උන්වහන්සක මුත් ඉල්ලග ආාව උපලවන්න හරත්ත නින් වහන්ස ළඟට එත්මිය රහත්තුවල හහිටි උපලවන්න. දූෂණය කරනවා ආනන්දකට තමන් ඥාති ඥාති මාම කෙනෙක්. ඥාතිවරේ. රහත්තුල හහිටි එත් එදැනීම පොළෝපලාගන යනු. දක ක්‍රාග ඉස්ම වුණ. ගිහි කලත්ති බුුණ පැවිදි භාවවෙ ඒත් අතහරින කුටියට ඇවිල්ල එඇතිමිට හානි කරනු. උප්පල වන්න මහරහත්තරන් වහන්සේට. පයක්මයි ඉෂ්ටයි කාන්තයි මනනාපයි සුවයි හොඳයි හොඳයි කර සුක්ක වේදනාවෙන් බැලුවොත් මොකද වෙන්නේ. මොකද වෙන්නේ. ඊළඟට අපි යනවා. කෝමද වෙන්නේ. වේදනාපච්චා ත. තන්නහා වැැති වෙනවා. රූප තන්නහා ඉළඟට සබ්ද තන්හා ගන්ද තන්නා රස තන්නහා ටබ තන්නහා ධම්ම තන්නා ධම කියන්නේ මේ අරුමුණු පහම එකතු වෙලා රූපයක් වඩ පුළුවන් සද්ධයක් වඩ පුුවන් ගන්දයක් වඩ පුළුවන් රසක් වන්න පුළුවන් එකතු වෙලා වඩ පුළුවන්. පුරුෂයාගේ හිත ඇද ගන්න තනක් ස්ත්‍රියක හිත ඇදළගන්න කත්තම ස්ත්‍රිය ද අඟුතුනික පුල් මුල් සූත්‍රව සඳහන්ගෙනවා ස්ත්‍රී රූප දැකීම සිනාසීම කතාකිරීම ඇවිදීම සිටගෙන සිටීම අසන ඇදුුම් ඇඳීම ඉළඟට පින්වත් මේ සයනය කිරීම ස්්‍රී ගන්ධය පුරුෂය කිහිත ඇදළ ගන්න. මාරක තුොන්ඩුුව හැටියට මතක් කළේ. ස්ත්‍රීන්ටත් එම පුරුෂය ඉන්ඳීම කතාකිරීම සිනාසීම ස්ත්‍රීක හිත බැඳනු. ඒ සසර දුකට වැඩවා කියැන්නේෙ එකයි මෙතරයි අවිද්‍යාවතිය මේ සෑම මේ නොදැනීමම පින් තමයි පින්වත් අවිද්‍යාව කළ කියන්න අවිද්‍යාව කළ කියන්න. ඒනම් අවිද්‍යාපච්චා සංකාර සංකාර පච්ච විඤ්‍යාන ්්‍යා මේ සසර එක මේකට කියන අනුලෝම පටිපද මේ අනු නෝම කියල කියන්නේ පටිස් ශම්පාද කල මේ සසර අමංශස මස් සඳහකකිර අනු ෂෝතක යන දිහයට. කෙස් හටගන්න විදිහීමේ කියන්නේ. පටි ලෝමක ෝකේ අනි පැත්තිය. අවි්‍යාවේව අසේසි විරාග, නිරෝධෝ නිරෝධ සංකාර නිරෝධ. අවිද්‍යාව නිරුද්ධනුත්තමයි සංස්කාරය නිරුද්ධ පෙන්. ඒයි එන්න දුක්ක නැතිවෙන විදිහ ම ඔබට අදහස ඔබ හොඳට කියේව ොහොද ඩිගන ගන්න හම දෙනම් පි කලබල වෙන්න එපා ධර්මය අපිට අඩ්ලුම ගානයේ සතති පට්ාය හරි ඔබ ඉගන ගන්ඩේ බුදුපාණන් වහන්සේ විසින් දේශනා කළ විදිහයට නතර කරන්න නැතුව දිගටම කරගනයන්ට ටිකක් අපි අත් හදාබලන එකන කරන්නේ කොයි අප වැඩෙන් නෑනකේන කොයි කෙලෙස් දුරුවෙන් නෑනකේ නො හදිස්සිනි දැම් බුදුපාණන් වහන්සේ සාරා සංකි කල්ප ලක්ෂාතර පිරිම් දහම්පුරල මේ ධර්ම බදධ කරන අපි හැත්මේ කාත්මකු මේ වැඩේ . ටිකක් හිතල බලන් මේ පටිශම්පාදය නම් බොහොම ගැමුරුයි. විටක ආනන්ද හම්රක්කු නබ අපි භාගුතුන් වහන්සක බොහොම පැහැදිලි කාරණාවක් නානන්ද එම හිතන්ඩිපා. නැවත නැවත විමසාබල යුතුකක් නැ නැව නවත ගැමරු විමසාබලි ූතුයක තමන්ට ප්‍රති්‍යකෂීම දමේ කියනකා අපි වටාගන කියනකොට ට බව ීදක පින්වාත් මතකතති ග්ඩත්තපේ මතකතියා ගනමින් මිනිෙහි කරම පිරිිවෙලකට මිනිිහිරන වභාවයා අපිල්ළඟත් තිබුණන්ට ඔට කාරනාවතාාවම නැතිවන්නට පුළුවන් අහන කෙනනයි. අපිට වට තියෙනෙන්ටත් පුළුව. ඒෙන පින්නවත් බුදුපියාණන් වහන්සේ මේ පටි සම්පාති විස්තරක අන්දෙක්ක උපමා කරල ම ලස්සට දේශනා කරනවා. මේ කාරනම් වටහගන්න පිනිතුන ඊළඟට දේශනාාවනවා පින්වත්න වේදනා පච්ඡා. තහා තන්නා පච්චා උපාධන. ආධානකෙන් ආදාන අදලකෙන දැඩ්ඩිවල්ලා ගන්නවා කියන එකයි. දැන් සරපයකුට ගෙම්බික්ෙම වුනු ලෙසිංගල ගන්න පුළුවන්. බෑන පිමරකුට එෙම වුනුත් එම ගොදුරක් අහුනුත් ලෙසිංගල වන්න බෑ. ආගේ දැඩ්ඩි වල්ල ගන්නවා කියන එකයි. කාම උපාදාන දිට්ට උපාදාන සිලබ්බතු උපාදාන අත්තවාන උපාදාන අප ආත්මිත් අල්ලගෙන ඉන්නවනේ දැඩිවනේ. උපදාානය කනවා දැමි කාම උපාධන දි උපාන මේ කාම සම්පත් අපි බැඳගෙන ඉන්නේ මේ කයට කොච්චර බැඳීමක් දැඩි ගැනීමක් අපේ හිතේ මම මම කියන චේතනාවින් කොච්චරද උපාධන පච්චයා භෝ එකන භවය අල්ලගන්න උපාධානය හත කත්තාම භවය කාරණ දෙකත්ති එන කම්ම භව එකක් ඉළඟට උපත්ති බවය තව එකක් උපපත්ති බවගල කියන්නේ කාමභවය රූපීභවය අරූපී භවය ජපිස්සර සඳහන්ක්‍රේ සංස්කකාර හැටියට ඒවට අනු කරමතියනො පින්වත්නේ දැන් උපද ඒ කරමටනු උපදිනි තැන් අරූපපු ලෝකයනවා අනෙන්ජාාවි සංකාරවලට නනක අකුසල්ලුවලට යනවා සතරාපායාදි ස්ථානවලට කාම ලෝකී කොයෙද අපන් ජාබි සංකාරවලට ාමි සංකාරවලට දිවිලෝක නං රූප ලෝක දක්වා පහලබේ නවා. ඒ ඒ වඒට කියන්නේ කම්ම භව කියලා නැතම් කරමයට අනුව සකස් වන්න භවය. එට උපත්ති බව කිය කියන ඒ අනුව සකස් කරමයට නො හිල පහල වෙන තැන් උපත්ති බව කියලා කියන එ මනුවද කාම භව රූපභාව අරූප බව දැ කරමේයට අන න සකස් වෙන්න මෙසිියල්ල දිවිලෝක උපදින්ටත් කරමයක්කිපයි. දරූපු ලෝකෙ පහලවෙන්ට පින්වත් දිහාරංගා පින්වත් අපි භාවනාදී වඩන්ටපේ එතු මේ සංස්කාරය සකස් වෙන්න ඕ. අපු ඥාාව කෙන අකු සහුඳයට මතක දෙයා ගන්න. ඒ අපිවිතකව අකමැතිවූනත් කැමැතිවනත් පින්ව යොම වෙන තැක් ඔයි සටර අපාහැ කල කිය. බෝෂතාණන් වහන්සේ සංසාරය වැඩි මේ කාරණාව පැහැදිනමක් කියන කාරණාව සසර කෙලෙස් දුරකරණකං අේ ඔබට ඉගෙන ගැන තාව තැනක් තියෙනවා. උන්වහන්සේ අවසාර බුද්ධත්වය ලබලා පීතිවාක්‍යයක් ප්‍රකාශ කලා මොකදද. අනක ජාති සන් සමිගාත හොඳන මෙ මේ කලා බලන් වහසේ තුස්්නාවනැති වඩුව හොයා ගන්න බැරුණනා කියනවනේ මං අඩ අල් ගත්ත කියනවා. ලගත්තරම මේ කැන මල්ල ිඳලු ම නිස හඳ ෙනා විනාශකර කියනවන්නේ මේ කියන කාරණාවද ඔබ වටහාගන්නෙක් තැනකදී උන්වහන්සිත් බොහෝ ආත්මලදී මේ අපුංජාාවි සංස්කාර නිසා සසර තිරිසංග තාත්භවලදි තමයි ගොඩා පාර්මි ධර්මයන් සම්පූර්ණ කරගන්නේ. කොච්චර තිරිසංග තාත්භවලදී අසරන වනාද. නමුත් උන්වහන්ස පොහොමරරි පාර්මිතාවක් සම්පූර්ණ කරගන්න. මේ කාම බව හැටි. ඒට පින්වත්න දැන් ඔබ තේරුම් ගඩ ඔන්න භවය බහෝපච්චයා ජාති බවය හටගත්තනකොති වෙන්නේ උපදින්නවා හැපිදි කාමලෝකයේ දැි කාමතන්නා බවතන්න විබෝතන්න කියලා හලත්ති න මේ උපදින්ට තුස්නාවක්තියනො ඇ තන්න මනිසා උපධානය හටකත් එක පටි සම්පාදයක් තන්නහම තමයි උපානයට හේතුව උපාදාානයට හේතුව මොකදද. පින්වත් තන්නාව එතකොට ජාතියට හේතුව භවයේ පටි හැම එකක්ම පටිස් සම්පාතියක්. එකින් එකට ඇලිල් ලතියන්නේ. අවිද්‍යාව නිසා සංස්කාරහට ගත්තා සංස්කර නිසා විඤ්ඥානය පහල වනා විඤ්ඥානය නිසා පින්වත්න නාම රූප පහලව නාම රප්ප නිසා ආයතන හය පහලො වන ආයතන හය නිසා පින්ුවත් ස්පර්ශ කරා විස්පාර්ෂ වේදනා හටගත වේදනා නිසා තන්හා වැැතුව වන තන්නහව නිසා උපාධන උපාධාන නිසා බවේ හටගත්ත බව නිසා ජාති ජාතිපච්චයා සෝක පරිදිීව දුක්ක දෝමනස්ස උපායාසා සම්භහාවන්ති යන්න දුක්ටික ලැබුණ මොනද දුක්. ඉපදීමෙන් ජරාවට පත්වනා මරණයට පත්වෙනවා සෝක වෙනවා අපි ඥාති වේසන භෝගවේසන දිට්ටිවේසන සීල්ල වේසන මේ ඔක්කුම් ඇතිවෙනවාන. පරිදිවක ඇඩීම වැල්ලිපි විලාපකීම උපායාසකයනනි පිනොත් මේ මේ කියන වවේසන පහම හිතන් පාකින කියන අදිින්න සුසුම් හෙලෙන වෙලාවල් කොච්චට විල තියෙනවාද. මං කොච්චර විදිනිවාද. මොන දුකක්ද්ද මන්දාා කියෙන හිතන්? මේ දුක්වට්ටෝරු ඇතූනේ ඒෝ මේ තස් කේවලස් දුක්කක් කන්දස් සමුදයෝහෝති මේ හේතුමොකදද සමුදයෝති ඔය හිත සඳහන්කරු මේ පටිස් සවම්පාදයේ නොතේරණකමයි නොතේරණ එක මයි. ඉතින් පටිලෝමකේ සඳහන් වෙන්න පින්වත් අවසාරවාක් කෙටියෙන් සඳහන කරන්න අවිද්‍යා නිරෝධා සංකාර නිරෝතු. අවිද්්‍යාවදරු කිරීමෙන් සංස්කාරන නිරුද්ධ වෙනවා. සංස්කාරන නිරුද්ධ වීම විඤඥාන රුද්ධව වෙන විඤ්ඥාන නිරුද්ධවීමෙන් පින්වත්ි නාමරෝප නිරුද්ධ වෙන මන ූප නිරුද්ධ වීමෙන් සලායතරන නිරුද්ධන, සලායතන නිරුද්ධවීමෙන් වේදනා පස්ස ස්පර්ෂ නිරදධ වන ෂ්පාර්ෂන නිරුද්ධවීමෙන් වේධනා නිරුදධන වේදනා නිරුද්ධවීමෙන් තන්න්නහාාවන නිරුද්ධ වෙන තන්නහාාව නිරුද්දවීමෙන් උපාන නිරුද්ධෙන උපාදාාන නිරුද්ධවීමෙන්. ද බව රුද්දම ජාතිය නිරුද්ධ වෙනවා. ජාති නිරුද්දුහම සෝක පරිදිීව දුක්කො දෝමන සුපාසායා පින්වත්න නිරුද්ජාන්තිමේ ඔක්කෝම නිරුද්ද වෙලා යන්නවා. නිරුද්ධ වෙලා යනවා. ඒවමේතස් කේවලස් දුක්හක්හන්දස් නිරෝදෝහෝති අන්න දුක නැති කලාකිෙන ධර්මී, ඳහ කරම සඳහන්න කළේ කිතාම කෙටීන්. ඇත්මකෙන විනා කිපෙක් වැඩි මුදැන්. අපි කාලි ගත්තනි ස අපපේ පින්වත් පිරිස කල්පනා කරන්න. මේ පටිචිට සම්පාදය තමයි දුකට හේතු පළමින් ඔබ විිම සලයන්න අනුලෝම පටි සම්පාදය එලු දුක් නිරුද්ධ කරීගන ක්‍රමේයට පින්වත් අවිද්‍යාවාදී, ප්‍රාණයට ඔබ නිරෝධයට පුරදිුවෙන්ට අනුලෝමක පින්වත්න ඔබ වනාව තේරුන් අරගන එ දුක් හටගන්න විදිහ. ලොමකිල දුක එකකිින් එක හට ගැනීම එකන පටි ශෂම්පාදය ඇත හේතුව නැති කරන එක අවිද්‍යාව නැතිකිරීමෙන් සංස්කාරය යට ගන්න. සංස්කාරය නැතිකිරීම විඥාර පහල වෙන්නේ එම් ඔබ දන්න වනි පටු සම්පාද හැමේකම පටි ශම්පාද. දැම දරම විස්තර වෙන්නේ පින්වත් තලමුද කාරණ අවිද්‍යාවයි සංස්කාරයි දුක්ක සතතිය දුක සතතිය. පින්ිවාට සමුදේ සච්චව වෙනවා මොනවාද ඔය කියන විදිහට විඤ්ඥානය, ඉළඟට නාමරූප, ඉළඟට පස්සය ඉළඟට හොඳ මතක තියන්න පස්සය ඉළඟට වේදනාව ඉළඟට තන්හාව මේවා සියල්ල පින්වාත්නී සමුදේ සච්චය. ඊළඟට පින්වත්නී දුක සත්‍ය වෙන නැවත භව හැබ බව කියන එක සමුදේ සච්චයටත් අයිති. අවසාන දෙක පින්වත්න්නේ මේ උපාධානස්ොරි මේ භවය සහ ජාති මේ දුක්වට්ටෝ රයිති වෙන්නේ දුක්ක සත්‍යයට. දුකස. මේ නම් මේ චතුරාර් සත්‍යය මේ කියන කාරණවන් නිරුද්ධ කරන්ට ඔබ උත්සාහවත්වෙන්ට මේ දරමමනය කරන්න ගැමුරයි. නැවත නැවතිමමසා බැල ුතු කාරණාවක් මනසට වැට බොම ලාාතුරකින් කෙනෙකුට එක පිනත් බලපාන අප පිවත් පිරිසට නැවත නැත උත්සාහවත් වෙලා ධර්මය අවබෝධකට ගන්ට. බ හැමදනාටම ශක්ති දහළ ලැබීවා චතුරාර් ශත්තිමාව බෝධ වීවාට සාධෝකර ප්‍රාත්ථනා කරන්න. විසේසි මෙිල්බල් නුවර වාසයක අපේ පින්නතුන්. විසේසිම්ම සිරාණී පියදර්ශනී එවාගේ මංජුල මනසිංහ, භවන්ත රසාන්ජන නිපුුන් මොනසිංහ අමන්දා මොනසිංහ යන පින්නතුන් තමයි මෙිල්බල් නුවර සිට මේ ධර්මදේශනාව උතුම් දායකත්ව සඳහා එදායකත්වයන් දක්වන්නේ. එ පින්වත් පිරිසගේ අරමුණ හැටියට සහිපත් කර ඇති බෙනවා. විසේසිම මේ පරලවගේ ඥාතිීන් සිහිපත් කිරීම. D.ඒ. මාටන් සි්ඥෝ සහ, දෝන ඇන් පලිහවඩන මෞවපියන්ට පින් අනමෝදං කිරීම. ඩිංගිරි බන්්ඩා මොනසිංහ සහ සුමනාවති රාජපක්ෂ මෞපියන්. අකල් මරණයට පත් වූ ප්‍රියන්ත සමරජීව සොහවුරා එ ඒ ජයිවීර සහ බණ්ඩාරම මැනිිකේ මවුපියන්ට පවුලට සම්බන්ධ වූ සහ පැමිණෙස් සියලු සිලු දෙනාගේම පරලෝ සැපත් ඥාතීන්ට පුුණ්යාන මුදනා කිරීම එසේ නම් ඒ සිද්කර ගත්ත සිලුප පුුණ ශක්තිීන්. අපේ නමින් අභාවයට පත් ව නාව සිලු මේගේ ඥාතිීන්. ධර්මශමනය කළ සිරු පින්නතුන්ගේ ඥාතින් අවස්ථානකුළු පින්ගන්නන්න සිරු ඥාතින් පින් අනමෝදංවේවා නිවන්දකිත්වාකට සාධහෝක්‍රියය ප්‍රාත්ථනා කරන්න. පෙබරවාරි විසිවන දින උපන්දිනය යෙදන්න මංජුල මුණසිංහ ස්වාම්පරෘෂයා ස්වාම්පෘෂයා ඇතුළුඒ පින්නතුන්ට නිදුක් නේරෝගී භාවය ප්‍රාත්ථනා කිරීම එවගේ ජනවාර තිස්වන දින උපන්දිනය යෙදන මංජුල වසන්ත පියාට නිදුක්නී රෝගී සුවය ප්‍රාර්ථනා කිරීම රෝගිී රෝගාතුරු භාවයට පත්ව සිටින්න ලලිත් ප්‍රනාන්දු සොහවිරාට ඉක්මංස්ුවය ප්‍රාර්ථනා කිරීම පෙවරවාරි විසි අටමන දින උපන්දින සමරණ ගාමනී ආර්යවන්ස සහෝදරයාට නිදුක්නීරෝග භාවිය ප්‍රාර්ථනා කිරීම ඒවාගේම රෝගීවී සිටින්න තුසාරයේ මුුණසිංහ සොහුරියයට කායකමානසික සොය ප්‍රාර්ථනා කිරීම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න DAඒ චතුභහසිනී සමරජීව දේනියයට එවසස් සාමාර්ථයන් ලබාගන්නට රත්නත්ත්‍රයාසිුරුවාදී රැකවරණය ප්‍රාර්ත්ථනා කිරීම දේශකණන් වහන්සේට ඒවාගේ බෞද්ධ්‍යයාමාධජාලි නිර්මාතුර ශභාපති අපත් වදාල දරනාගම කුසලද මනායකු ස්වාම්දිිරණන් වහන්සේ ඇතුළු අපුවත් වී වදාල සිරු මහා සංගරත්නය ප්‍රාණකාරින් පින් අනමෝදං වේවා නිවන්දකිත්වා කියල සාධූකිල ප්‍රාත්ථනා කරන්න. ඒවගේ මේ පොත්ගුල් විහාරාධීපති. ඒවාගේ වර්මාන බෞද්ධයාමාධජාලි නිර්මා විේසේම සභාපති, ගේ විහාරාධිපති, අධ්‍යක්ෂ අපේ බොරුලන්දේ වජිරක්ඥාන ස්වාන්දරයන් වහන්සේ ඇතුළු. ත්‍රයිනිකායක මහානායක මහිම් පණන් වහන්සේලා අනුනාෙක මහිම් පණන් වහන්සේලා ඇතුළු. ඒවාගේම ලක් පැසිලෝ වැසි සිලූම පින්නතුන් ඒවාගේම රටකරවන ජනාධිපිත්තුමා. ඒවාගේම ජෙනරාල් සබින්දදි සිල්වා මෙතුමන් ප්‍රමුකව. යුද හමුදාවේ සහ පොලිසියේ සිලු පින්නතුන් ඒවාගේ බෞද්ධයා මාධ්‍යජාලි අප සේවය කරන සියලුම ේව පින්ුවත් පිරිස ඒවාගේම ගෞරුින් මහා සංගරත්නය පින්වත් හැම දෙ නාටමත් ධර්මශ්‍රපනය කළ හැම දෙෙන නාටමත් නිදුක් නීරෝගි භාවයේ, දීර්ගාශම්පත්තිය පිණිස. රත්නත්්‍රී ආසුරුවාදයේ මේ පුුණ්නිි ශක්තිය ආසුරුවාදයේ. ශ්‍රි දළදා සම්ඳන්ගේ ආසුරුවාදයේ. ජශී මහා බෝ සම්ඳන්ගේ ආසුරුවාදයේ. සීලූම දෙවේ ඇඟ රැකවරණේ ආසුරුවාදයේ, නැතිතින්ම සැල සේවාා. අවස්සන ප්‍රාර්ථනාකන බෝධියයකින් මීගේ ඥාතින්ටත්. ලෝකුවාච දෙවියන්ටත් සියලු සත්වන්ටත් අප හැම දෙනාටමත් මේ ධර්මය පින්වත්නී උතුම් කුෂල ධර්මයේ චතුරාර් ශත්‍යබෝධී පිණිසම හේතුවේවා වාසනාවීවාක සාධහෝකය ප්‍රාත්ථනා කරන්න. ආකහා සත්හාච බුම්මට්හා දේවානාගහා මහිද්දිකා, පං්ඥන්තන් අනුමෝ දිත්වා චිරන්රක් හංතුලෝක ශසනං. Ciran rakhang tu di senang, ciran rakhang tu mang parang. Thi.